මුවන් පැලස්ස ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේශ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන්. මුවන් පැලස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. මුවන් පැලස්සේ ගොවි ජනතාව අතර නම කියවුණු පමණින් කවුරුත් දන්නා හඳුනන චරිතයක් වශයෙන් වෙඩික්කාරයා කැපී පෙනෙන අයෙක් විය. මේ නිසා වෙඩික්කාරයාගේ අතුරුදහන් වීමේ ගැටලුව දිනෙන් දින මුවන් පැලස්ස කලමන සිද්ධියක් බවට පත්විය. මුවන් පැලස්සේ ජනතාව තමන්ගේ ගම් ප්‍රදේශයට සම්බන්ධ කැලෑ වීරයාට කුමක් සිදුවීදැයි මාබැද්ද කැලේ යකාලිනේ සහ යකාලින ඉහත්තෑවේ සෑම ගහක් කොළක් නෑරෙම පීර පීරා සොයන්නට වූහ. අතිශය භයානක ගල්හිරියා කන්දේ සෑම ගල් දෙබොක්කාවක් පාසාම පාද පාදා බලන්නට වූහ. ජනතාවගේ සොයා බැලීමට අනුව වෙඩික්කාරයාගේ අන්තරස්ධානය පිළිබඳව මතුකරගත් තොරතුරු අද මුවන් පැලස්ස ආඛ්‍යානයෙන් රස වින්දනාත්මකව ඔබේ සවන් යොමුව සඳහා ගුණට මෙසේ මුසු කෙරේ. කාරණේ කියනා මිසක් බොල බලව්ව දෙක වෙන්න කෑමුර දෙන්නේ. විලාප නොදී හිටපන්. ඔව් ඔව් ඔව්, බලව්ව කෑ නොගහින්ද යනේ? දැන් වංගියක් කියව නේද කෑ නොගහින්ද කියලා? කෑ ගන්නද එපා. ඒ බණ්ඩිරාලේ, බණ්ඩිරාලේ, කවුද ඔය විලාපත් ශබ්ද කරන්නේ? ඈ කවුද ඔය? මේ මැඩම් මොකද කෑමර දෙන්නේ? ඈ මොකද කෑමර දෙන්නේ? ආ ආ, අන්න අන්න ආරච්චිල මහත්තයා එනවා. ආ ඒ මහා පිරිසක් මෙහෙම අඩඩා ඌ ගාගෙන මෙතන විලාප ගාලා හරියනවද? ඈ ඈ ගහන්න එපා බොලව්. ඊට කලින් දවසක් මේ විදික්කාරයාගේ නෑදෑයෝ කියලා කට්ටියක් මේ ආරච්චි වලව්ව දෙකක් වෙන්න මෙතන පොළවේ පස් කාගෙන වැටිලා ලතෝනි තිබ්බා. අපේ රාලාමේ මොකද සමාවෙන්න? මේ මිනිස්සු වලව්වට ඇවිත් කෑකෝ ගහලා වලව්වට කරදර කරනවා. එන්න අවුරු හරි දෙබොකාවක මැරිලා කාගේ හරි මිනියට කටු වගේ හොයාගෙන ඇවි. හරි හරි, කවුරුත් නිශ්ශබ්ද වෙලා කියනවා බලන්න. නිශ්ශබ්ද වෙනවා කිව්වා. නිශ්ශබ්ද වෙලා කියනවා බලන්න, කවුද කවුද ඔය මිනියට කටු වගේ ගෙනල්ලා තියෙන්නේ? කවුද ඇවිත් තියෙන මිනී කටු ගෙනත් අරගෙන මිනී කටු හොයාගෙන ආපු කට්ටියක් ඉන්නවා හඳුරෝනේ. ආ මේ කැලෑවේ ගෙදර පුසුම මහබැද්ද කිරා. ඔව් මේ මිනිස්සු මේ ඉස්සරහට ඇවිත් මේ මේ වලල්ලකෝ, මේ වලල්ලකෝ අපේ රාමෙට විජහට ඉස්සරේ ගියාපල්ලා. මේ කෝ පුසුම කිරා. හරි 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 හරි, ඔය ඔය බිටියයිනේ කෙනෙක් ඔය කට්ටිය ඉඳ දීලා මේ 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 පුංචටයි පුසුඹටයි මෙහාට එන්න ඉඳ දීපල්ලා. මේ පුසුඹ එනවා, පුසුඹ එනවා, මෙහාට වලලා, මෙහාට වලලා දෙන්නම. හා හොඳයි හොඳයි. ඔය ගෝනි මල්ල හිසෙන් අතට ගන්නවා. හිසෙන් අතට ගන්න. හා නඩගන්න ලෝක. හරි. මේ මිනිස්සු හොයාගෙන කාගේවත් නෙවෙයි, මෙඩිකාරයාගේ මිනිහාට කටු කැලේ හොයාගෙන තියෙන්නේ. හා හරි හරි, ඔය අනිත් අයගේ කතා බහ දැන් අතට කරනවා. ඔය කෑ ගහන්න දෙපා මිනිස්සුයෝ. දැන් කවුරුත් මතක තියාගන්න හොඳයි. මේ ලොකු පරීක්ෂණයක් අපි මෙතන දැන් කරන්නේ. තේරුණාද? එහෙමයි හාමුදුරුවනේ, එහෙමයි. කලින් වතාවක් ගමේ මිනිස්සු නෑදෑයෝ අඬා ඕගාලා ගල් දෙබොක්කාවක වෙඩිකාරයා මැරී වැටිලා ඉන්නවා කියාපු නිසා මම මුවන් පැලැස්සේ ආරච්චිල වසමේ රාජකාරියක් හැටියට විශ්වාසවන්ත කණ්ඩායම් යවලා හොඳට හොයලා බැලුවා. බැලින්නම් අන්තිමට ගල් දෙබොක්කාවේ මැරිලා හිටියේ වලස්නාම්බෙක්. මේ සිද්ධිය මේ හැමෝම දන්නවනේ. ඒත් මිනිස්සු වැල නොකැඩී ඔය මාබැද්ද කැලේ පීරන්ඩ පටන් ගත්තා.
මිනිහෙක් මැරිලා හිටපු තැන කොතැනද 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 කී කියා කැලේ අස්සක් මුල්ලක් නෑර හොයන්ට පටන් ගත්තා. නුඹවත් මේ දක්වා වෙඩික්කාරයෙක්වත් වෙන කාගේවත් මලමිනියක් ඔය කැලෑවෙන් හොයාගන්ට බැරි වුණානේ. සමාවෙන්ට රහලාමි, අද මේ කට්ටිය වලව්වට ඇවිත් තියන්නේ මැරිච්ච වෙදිකාරයාගේ මලකුණේ ඇටකටු හොයාගෙන. ඒක තමයි ඒක තමයි ඒක තමයි. හරි හරි හරි, අද අද මේ කට්ටිය ආයෙත් කෑ ගහනවා මෙතන. අරම හිට බල්ලා, අද මේ කට්ටිය වලවට ඇවිත් තියෙන්නේ මැරිච්ච මිනිහෙක්ගේ ඇටකටු වගේක් හොයාගෙන. අපිට මෙතන පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා. මේ වෙනකොට මිනිස්සුන්ට කැලේට යන්න කැලේ හක්කලං කරන්ට පොලෝසියෙන් තහනම් කරලා හැම තැනම දැන්වීම් කඩදාසිත් අලවලා විවිධ හේතු නිසා මිනිය බලන්ට එන විදිහට කැලේට එන රස්තියාදුකාරයෝ, අරක්කු බොන මිනිස්සු, ගස්කොලං කපන එවුන්, කැලේ ඔය වනසන මිනිස්සු, තව තව කැලේට රිංගන ඔය සිදාදියේ ගෑනු මිනිස්සු අහුවෙලා කැලේ මිනිස්සුන්ට තහනම් කරලා තියෙද්දි කොහොමද මේ අය කැලේට ගෙහුම් මේ මිනිහ ඇට සැකිල්ල හොයාගත්තේ? එහෙම නෙවෙයි ආයිබෝන්, මේ එහෙම නෙවෙයි. මේ අයට මේ මිනිහ ඇටකටු හම්බෙච්ච කාරණේ පිළිබඳව තමුන්නාන්සේ ඉතින් ඔහෙලා බලන්න ඕනේ. ඉතින් එහෙම කියලා හරියන්නේ නැහැ නේ. දැනට අපිට මේ වෙඩික්කාරයාට මේ යම් විපතක් වෙලා තියෙනවා නේද? කරදරයක් වෙලා තියෙනවා නම් ඒක දැනගන්ටයි මේ මිනිස්සු හැදෙන්නේ. හරි හරි, ඒකට හරි අපිට ඕනේ වෙඩික්කාරයා ගැන හොයාගන්නනේ. හරි හරි, නිශ්ශබ්ද වෙන්න, නිශ්ශබ්ද වෙල්ලා, නිශ්ශබ්ද වෙල්ලාකෝ. ඒ ගහනවා මෙතන කිසි දෙයක් කරන්න බෑනේ. අපි හැමෝටම ඕනේ දැනට මේ වෙඩික්කාරයා ගැන තොරතුරක් දැනගන්ටයි. මොකද වෙඩික්කාරයා අපේ ගමේ මුවන් පැලැස්සේම අපේ මිනිහා හන්දා නේද? ඒ ගැන දැනගන්ටයි අපි මේ හැම දෙම කරන්නේ. අයියෝ, කවුද ඔය ගෝණියක් කරගහගෙන ආපු කෙනා? මෙහෙටනවා තමා කියනවා. තමුගේ නම කියනවා බලන්ට. තමුගේ නම මොකද්ද? හාමුදුරුවනේ, මම මේ මුවන් පැලැස්සේ කැලෑවේ ගෙදර පුසුඹා. කැලෑවේ ගෙදර පුසුඹා? ඔය තමුන් ළඟ තියෙන ගෝණි මල්ල මොකද්ද? හාමුදුරුවනේ, ඔව් මේ ගෝණි මල්ලේ තියෙන්නේ මිනි ඇටකටු. මිනි ඇටකටු? එහෙමයි. හොඳයි කියනවා බලන්ට. තමුන් වෙඩික්කාරයාගේ කාගේ කවුද? තමුන් වෙඩික්කාරයාගේ නෑද ඇද්ද? නෑ, මම නෑයෙක් නෙවෙයි හාමුදුරුවනේ. එහෙනම් නුමුන්වත් මම මේ වෙඩික්කාරයා හොඳට දන්න අඳුනන කෙනෙක්. මේ මම අල්ලපු ගමේ කෙනෙක්. ඇදයික් නෙමෙයි, අල්ලපු ගමේ කෙනෙක්. තමුන්ට මේ මිනිහට කටු ලැබුණේ කොහෙන්ද කියනවා බලන්ට. මල මිනිහක් වලලන්ට කැලේ ගෙහුම් කැලෑවේ තිබිලා පයට පෑගිලා මේවා හම්බුනේ. ඒව මිනිහට කටු බව මං අඳුනගත්තා. තමුන් තනියමද කැලෑවට ගියේ? තනියම නෙමෙයි හාමුදුරුවනේ, මේ පුංච මුදලාලි තව කට්ටියකුත් ගියා. ආ හරි, පුංචාවෙත් ඉන්නවද? මේ ඇවිත් ඉන්නවා. මේ අර අතන ඉන්නේ පුංචා. කෝ කෝ කෝ, කවුද පුංචා කියන්නේ? පුංචා මේ වරෙන් කොපා. ආ කෝ, තමුන්ගේ නම කියනවා හරියට. හාමුදුන්නේ මම මේ මහාදත්ත ගෙදර පුංචි බණ්ඩා. මට පුංච කියලා කියනවා. තමු මොකද්ද වෙලිකාරයාට තියෙන සම්බන්ධය? වෙලිකාරයාගේ නෑදෑයෙක්ද තමු? එහෙමයි හාමුදුරනේ, නෑදෑකමක් තියෙනවා හාමුදුන්නේ. ඒ කොහොමද? වෙලිකාරයාගේ අම්මා මගේ සහෝදරියක්නේ. වෙඩික්කාරයා පුතෙක් වෙන්නේ. එතකොට තමා වෙඩික්කාරයාගේ මාමා. එහෙමයි හාමුදුන්නේ, එහෙමයි.
මම වැඩිකාරයාගේ මාමා හාමුදුන්නේ. එතකොට මේ ඇටකටු සම්බන්ධයෙන් පුසුඹ කියන කතාව ඇත්තක්ද? මේවා කැලෑවේ තිබිලා හම්බුණාය කියන කතාව ඇත්තක්ද? එහෙමයි. මේ මිනිවලක්ක පන්ට කැලේ යනකොට මේවා කැලේ අකුලක් යට තියලා හම්බ වුණා. ඔය ගෝඩි පළංගුවේ තියෙන්නේ ඒ ඇටකටුද? මොනවද ඔය තියෙන ඇටකටු? මොනවද? පෙන්නනවා බලන්න. බුදු අම්මෝ, කොච්චර පරණ අත් කකුල් ඇට වගේක්ද මේ. වෙදිකාරයා අන්තරද්දාන වෙලා තව මාස 4-5ක්වත් නෑ. වෙදිකාරයා කොටියෙක් දීෙක් කාලා මලත් අතපයේ ඇටකටු මෙච්චර පරණ වෙනවද ඈ? බලාපල්ලා ඈ. මේ කෝ අපේ වෙදමාමා පොඩ්ඩක් මෙහාට එන්න කො වෙදමාමා. කට්ටිය විලාප ගහගෙන වලව්වට එන සද්දෙට බලන්ත ඕ මාතාව. ඈ මාමා ඇවිත් සෑහෙන වෙලාවක්ද? සෑහෙන වෙලාවක්. මේක මේ ඇටකටු පරීක්ෂණේ අමුතු දෙයක් අන්දා මං ඉතින් ඔහේ බලාගෙන හිටියා. වෙලාවට මාමා හරි ආපු එක හොඳයි. දැන් මේ පුසුඹයි පුංචයි දෙන්න විදික්කාරයා මලානං විදික්කාරයාගේ ඇටකටුද කියලා බලන්ට කැලෙන් අහුල ගත්තු ඇටකටු වගේක් ඔය වලව්වටම අරගෙන ඇවිත්. මේ බලන්ට මාමා, පොඩ්ඩක් මේවා පරීක්ෂා කරලා බලන්ටකෝ. මේ බලන්ට බුදු අම්මේ, මේවා මේ බැලු බැල්මටම පේනවා මොඳ ඇටකටු වගේක්ද? මේවා මේ මැරිලා අවුරුදු 25කටත් වඩා පරණ ඇටකටු වගේක් නෙවෙයි. ඒකනේ බලන්ටකු මාමා, මේ දිරාකුවත් කකුල්වල ඇට වගේ. මේ වෙදිකාරයාගේ සිද්ධිය මිනිහා නැති වෙලා තව මාස මං හිතන්නේ 5-6ක්වත් නෑ. ඔව්. ඉතින් මේ දිරාපු ඇටකටු උසාවියකට එහෙම අරන් ගියා නම් අපිට නඩුකාරයාගේ නුද්දෝෂාරෝපණය අහන්න වෙනවා. එහෙනම් දැන් මේ වෙදමාමා කීව කතාව නම් ඇත්ත නෑ. මේ ඇටකටු ගැන මගේ තීරණයක් තීන්දුවත් ඒකමයි වෙදමාමා. ඔව්. මේවා මේ කවුද මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ? මේවා මේ මහා මූකලානෙක තිබිලා අද මේ වලව්වට අරන් ඇවිත් තියෙන්නේ දැනට අතුරු දහන් වෙලා ඉන්න ඔය විදික්කාරයාගේ මාමා පුංචි බණ්ඩා, නොහොත් පුංචා කියන මිනිහා. ඔව්. අනික් මිනිහා තමයි ඔය කැලෑවේ ගෙදර පුසුඹා. ඕ ඒක නේ. මේක මේ බෑනා බේරා ගන්ට මාමා යොදාපු උප්පර වැටිය. බෑනා බේරා ගන්ට මාමා යොදාපු උප්පර වැටියක්. නැතුව. විද මාමගේ තීරණේ හරියටම හරි. බෑනා ඒ කියන්නේ විදික්කාරයා මේ ඇටකටු අනුව මේ ඇටකටු මැරිච්ච විදික්කාරයාගේ කියලා අපි තීන්දු කළා නම්. විදික්කාරයාට තියෙන පිහිය ඇනුම් අපරාධ චෝදනා වෙනුත් විදික්කාරයා නිදහස් වෙනවා. නැතුව මේක මේ විදික්කාරයයි විදික්කාරයාගේ ඔය මාමා ඒ කියන්නේ මහා බැද්දේ ගෙදර පුසුඹක් නොහොත් පුංචි බණ්ඩා, පුංචා නොහොත් පුංචි බණ්ඩා ඔය දෙන්නම කතා වෙලා බෑනා බේර ගන්ට මාමා යොදාපු කෛරාටික උප්පර වැට්ටියක් නේ මාමා. අනේ හාමුදුන්නේ, මම කෛරාටිකෙක් නෙවෙයි. මම වෙඩික්කාරයාගේ මාමා බව ඇත්ත. ඒ වුණත් මේක වෙඩික්කාරයත් එක කතා වෙලා හිතා මතා කරපු දෙයක් නෙවෙයි හාමුදුරුවනේ. අනේ හාමුදුන්නේ, මට කරදරයක් කරොත් එපා කියන තැනකට වදින්න හාමුදුන්නේ. අනේ මාව පොලෝසියට නම් බාර දෙන්න එපා. එපා හාමුදුන්නේ. තෝ බොල වෙට්ට පිත්තල කට්ට කෛරාටිකේ දැනගන්තෝ ඈ. මම පොලෝසියට නෙමෙයි බාර දෙන්නේ, තෝ මහවුළු ගෙදරට. අනේ හාමුදුන්නේ, මම මෙහෙම දෙයක් හිතා මතා කොලේ නෑ. උංචෝ
උඹ මෙතන අපිව රවටලා නිකන් කණිපින්දම් ගහන්ට එන්න එපා. තේරුණාද? අනේ ආමුදුන්නේ මට කරදරයක් කරන්න එපා. වදින්නම් ආමුදුන්නේ. කට 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 හොන්න කිවි කටවා ගන්න. මුවන් පැලැස්සේ මේ කීරාලා රචිල රවට්ටන්ට තොපට බෑ බොලාව්. අනේ හාන්දුනේ අපෙන් වරද සිද්ධ වුණා නම් අපට සමාව දෙන්න හාන්දුනේ. තොපි දෙන්න තොපි දෙන්න කුසුම්බයි පුංචයි මුන් දෙන්න දැන් දනු කඳේ ගහන්න ඕන. ඕ කෝ කෝ සුද්දප්පු සුද්දප්පු ගන්දරාල රාජකාරි පයින්දයක් වහාම වහාම මුන් දෙන්න මේ දැන් දනු කඳේ ගහන්න ඕන. තේරුණාද? හොඳමයි හොඳමයි. අනේ අනේ අපම දනු කඳේ ගහන්න එපා. අපුණ කරදරයක් කරන්න එපා අමුදුන්නේ. අපෝ නිදහස් කරන්ට නිදහස් කරන්ට. අපිට කරදරයක් කරන්න එපානේ හාඳුනේ. අපිව නිදහස් කරන්ට හාඳුනේ. අපිව දනු කඳේ ගහන්න එපා හාඳුනේ. මේ මිනියට කටු නඩු භාණ්ඩ ගෝණිය උසාවියට යවන්න තියන්න ඕනේ. ඕ උසාවියට. උඹලා මේ කීරාලා ආරච්චිල රවට්ටපු කාලේ ඉවරයි බොලව්. සොද්දප්පු මෙහාට එනවා. එනවා. මුන් දෙන්න අර දනුකන්ද මඩුවට ගෙනියනවා. දනුකන්ද මඩුවට. වහාම වහාම. පලල්ල. ආරච්චිල මහත්තයෝ. ආච්චි මහත්තයෝ අනේ බුදු මැණිකේ අපුව නිදහස් කරන්නකෝ. අනේ අනේ බුදු ආරච්චි ගිරාල දෙගිරාල අනේ බුදු මැණිකේ ආනර දඩුවදේ ගහපු එවුන් මල හඬ දෙනවා. අනේ යවුන් බලපන් මොකද කියලා. දැන් මොකද කෑමර දෙන්න කියලා බලනවා. දැන් සෑහෙන වෙලාවක ඉඳලා කෑ ගහනවා. මට තැහුණා. ඒත් මං අපේ රාළාමිට මතක් කළේ නෑ. දඩු කඳේ ගහපු අපරාධකාරයෝ ඉන්නව නම් ආයේ රාල්හාමිගෙන්වත් මගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේ තමයි යනවා මඩුව පැත්තට. ගිහින් බලනවා මොකද කියලා. බේතක් හේතක් ඉල්ලනවා නම් වතුර උණු වතුර ඒ වගේ දෙයක් නම් ළඟට ගිහින් දෙනවා. උණු වතුරක් දෙන්න ඕනේ. ආව් ආව් දෙන්න ඕනේ. හැබැයි ඒ දඩු කඳේ අගුල් විතරක් අරින්නේ නැහැ. තේරුණාද? එහෙමයි එහෙමයි අගුල් අරින්නේ නැහැ. එහෙමයි. අපේ මැණිකේ මං අගුල් අරින්නේ නැහැ. ඔව්. ඉතින් මං ඉතින් දැනට කරන්නේත් ඉතින් අගුල් අරින්නේ. හරි හරි බලන්න බලන්න අරුන් කෑ මොර දෙන්නේ මොකටද කියලා. බලනවා. බලන්නම් ආයේ බං බලන්නම්. පුදු පුතේ මේ මඩේ අපිට ඉන්න බෑ. හරියට වැස්සට තෙමෙනවා. මේ බලන්නකෝ. ඒ මුළු රෑම අපි වැස්සට තෙමි තෙමි හිටියේ. මේ තිතින් රාළාමිටවත් කතා කරලා කීවේ නෑ කරදරයක් නේද කියලා හිතලා. අනේ හා හා ඒක මං රාළාමිට කියලා දෙන්නම්. මේ දැනට දඬුගඳ දෙක මඩුවේ නොතෙමෙන තැනකට මාරු කරලා දෙන්නම් පොඩ්ඩක් ඉඳහල්ලා. අනේ පුතේ අන්නර යහ පැත්තට අපි දෙන්නත් එක්කම මේ දඬු කඳන් දෙක තල්ලු කරලා දාන්න. ඒ පැත්තට දෙමෙන්නේ අනේ පැත්තට ගෙනියන්නකෝ. හරි හරි මං මේ පැත්තට දඬු කඳන් දෙක තල්ලු කරලා වෙනස් කරලා දෙන්නම්. එතකොට හරිනේ. එතකොට දෙමෙන්නේ නෑනේ. දඬු කඳ මඩුවත් මේ වහින ධාරානිපාත වැස්සට තෙමෙනවා නම් ආයේ ඉතින් වහලා හදන්න වෙයි. ඔව් 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 අලුත් දඬු කඳ මඩුවක් හදන්න ආණ්ඩුවෙන් සල්ලි බෙන් කරලා තියෙනවා. මේ වැස්ස නැවතිලා පායන්ට පටන් ගත්තාම ඒ දඬු කඳ මඩුව හදනවා. දැන් ඕක තෙමෙන බව මම දන්නවා. ඒක ඉතින් දඬුවමකටත් එක්ක මං ඔය එහෙමම තිබ්බේ. මේ මේ ඇතුලේ තෙමෙන තැන් වලින් දඬු කඳන් දෙක අයින් කරලා වහලේ තෙමෙන තැනුත් හදලා දැම්මෝ. කමක් නෑ කමක් නෑ. එහෙම හදන්න ඉතින් මං ඩිංගිරාලට කීවා. මේ වහින වැස්සට රටට නම් මොනවා වෙයිද කියන්න බෑ අනේ මන්දා. ඔන්න ඉතින් මයංගනේ පාරේ මොරගහ මුල වංගුව හරියේ කන්ද නාය ගිහිල්ලලු. කන්ද විශාලට නාය ගිහිල්ලා පාර යට වෙලා නම් සතියක් හමාරක් යනකම් ඉතින් නුවරටවත් දුම්බර කරලියද්දටවත් යාගන්ට විදිහක් නම් නැති. සෙයිලම එක්ක කොරාපු වෙලහෙලදා සේරම නතර කරන්න. ඔවුන්
වැහි බීරිමත් අරගෙන වෙදමාමත්තාව නේද? කාලගුණ වාර්තා කියන්නේ නම් ලබන මහිත් පහළව දාසය වෙනකම්ම ලැස්ස අඩු වෙන්නේ නෑ කියන. එහෙම වුණාම මැණිකේ මෙදා පාර මුවන් පැලැස්සට මේ කන්නෙත් ගොවි තැම්බත ඉවරයි. ඒක නෙව කියන්නේ. ඊයේ කොහොමද මාමා මිනියට කටු පරීක්ෂණය? ඒක නම් ඉතින් අතතම වුණු මා මෝද මිනියට කටු ගොදා. අපේ මැණිකේ කියන්නේ හොඳ රසවත් කතාවක් අද සිද්ධ වුණා. ඒ මොකද්ද අපේ අපි? ඒක තමයි අපේ මැණිකේ බෑනා බේරන්ට මාමගේ උප්පර වැට්ටියක් කියන කතාව. ඔය කටු රඬු අහලාද දඬු කඩේ ගහලා ඉන්නේ අර මාමා. එතකොට එතකොට බෑනා තමයි වෙදිකාරයා. වෙදිකාරයා මැරිච්ච බව පෙන්නන්ට, ඒ කියන්නේ බෑනා මැරිච්ච බව පෙන්නන්ට කොහෙන්දෝ මිනියට කටු වගේක් ගෙනල්ලා තමා මාමා අපිට පෙන්නේ. මේවා මේ වෙඩිකාරයා කැලේදි මැරිලා කැලේ තිබිල හොයාගත්තු මිනියට කටු කීවම කවුරුත් පිළිගන්නව නෙමෙයි වෙඩිකාරයා මලාම කියලා. ආදියත මහරි ඒ විදිහට වෙඩිකාරයා මැරිච්ච බව අපට හේතු ගන්නන්ත තමයි එයාගේ මාමා මිනියට කටු ගෙනල්ලා පෙන්නුවේ. නුමුන්වත් මේ මාමා කියන මිනිහා අපට ගෙනල්ලා පෙන්නපු මිනියට කටු අවුරුදු 25කටත් වඩා පරණ දිරාපු වැටකටු වගේක් තමයි පෙන්නුවේ. ඕන්න ඒකෙන් බොරුව ඔප්පු වුණා විතරක් නෙවෙයි, මේක මාමයි බෑනයි දෙන්න එකතු වෙලා කතා වෙලා කරපු කට්ට කපටි කෛරාටික වැඩක් බවටත් හෙළු වුණා. මේ නම මොකද්ද ඔය වෙඩික්කාරයාගේ මාමගේ? පුංචා නොහොත් පුංචි බණ්ඩා. දඬු කඳේ ගහලා ඉන්න පුංචි බණ්ඩා. ඔය දඬු කඳේ ගහපු කළු මිනිහා තමයි. අර දඬු කඳේ ගහලා ඉන්න අනික් මිනිහා තමයි කැලෑවේ ගෙදර පුසුඹා. ඌ මේ කපටි උප්පර වැට්ටියට උදව් කරපු එකා. අද මේ දඬු කඳේ ගහපු එකට සම්බන්ධ තවත් කාරණා කීපයක් උකුවයි බැද්දරාලයි දෙන්න අපට කියනවා කියලා කිව්වා. ඔව් මං හිතන්නේ මෙලාකට දෙන්න අතර මගේ එනවත් ඇති. මේ වලව්වට මේ වෙලාවට අද එනවා කිව්වද? කිව්වා. අද මේ වෙලාවට එනවා කියලා කිව්වා. කියනකොට මොය එන්නේ උකුවා? අපේ මෙන්නාගේ දොරටු අහලා බලමු. ඕ ඕ ආයිබෝන් රාලානේ. ආයිබෝන් මෙද මහමා. ආයිබෝන් මේ දැද්දේ රාලා තෙනවා කියලා කිව්වා නේද? මේ මගෙත් එක්කම ආවා. ඇවිත් යාළුවෙකුගේ ගෙදර ටිකක් පමා වුණා. මේ දැන් මගේ එනවා ඇති. මේ උක්කුවා දාපු එක හොඳයි. ඔයාටත් කියන්ට දේවල් ටිකක් තියෙනවයි කිව්වනේ. මේ බැද්දරාල එනකන් කියන්ටකො බලන්ට ඒවා මොනවද කියලා. ඔය වෙඩික්කාරයාගේ මස්සිනා. ඔව් පුංචා කියන මිනිහා. අණ්ඩපාල කපටියෙක්. අම්මපා. අර පහුගේ සන්ධියේදී. ඔව් වෙඩික්කාරයා තමුන්ගේ ගෙදර දිගටම හංගාගෙන රැකගපු මිනිහා තමයි ඔය පුංචා. බෑද? පොලිසිය හිතුවේ කොටිම රාලහාමිත් හිතුවේ වෙඩික්කාරයා මා බැද්ද කැලේ යහාලිනේ ඇති කියලා නෝ. ඔව් ඔව් නෑ නෑ ඔය පුංචා වෙඩික්කාරයාට හැංගිලායින්ට පොළොව හාරලා බිංගයක් හදලා තිබුණා. බිංගේ ඇතුලේ තමයි හැංගිලා හිටියේ. පොලිසියට වත් කාටවත් අල්ලන්න බැරුව ගියා. බෑට එහෙනම් අද ඔය මිනිහට කටු පෙන්නලා කළෙත්
වෙඩික්කාරය මලා කියලා ඒත්තු ගන්නන එක. හරි 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 හරි. ඒක වෙඩික්කාරයයි පුංච කියන මාමයි දෙන්නම කතා කරගෙන කොරපු කුමන්ත්‍රණ වැඩක්. හැබට මිනිකටු පරණ දිරාපුුවම නිසා පුංචගේ කපටිකම එලි වුණා. අදටත් වෙඩික්කාරයා ජීවතුන් අතර ඉන්නවා. හැබැයි මිනිහා ඉන්නේ මයියංගුණේ සොරබොරේ වෙල්මාම කියන මිනිහා ළඟ. එහෙනම් අපි කට්ටියම, ඒ කියන්නේ මයියං එන්නේ සොරබොරේට ගෙහුම්. වෙඩික්කාරයා එක් කරගෙන එන්න බලමු. ඔව්. එතකොට මැරිච්ච මිනිහා මේ ඉන්නේ බොලේ කියලා හැමෝගෙම ලොකු එක් කරගෙන එමු එමු එමු. වෙඩික්කාරයාව එක් කරගෙන එමු. අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගුට, මැණිකේ ශීලා පරණමානගේ, වෙදසියා උලපනේ ගුණසේකර, උක්කුවා සඳරුවන් ලියනගේ, පුංචා කමල් ගමගේ, ඩිංගිරාල රෝහණ සිරිවර්ධන, ගම්වැසියන් පැතුම් ගුණවර්ධන සහ බර්නාඩ් ප්‍රනාන්දු. මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජේෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන. යලිත් ලබන සඳුදාත් රාත්‍රී 8:30ට වෙළඳ සේවයෙන් මුවන් පැලස්සෙන් හමුවෙමු.